යසස්වංශගේ නාමයෙන් ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාද ගෙනින අතර අපගේ යාඥා කණ්ඩායම විසින් නව YouTube චැනලයක් ආරම්භ කර ඇති අතර ඔබටත් පුළුවන් එම වීඩියෝ නරඹා ආශිර්වාද ලබා ගන්න. ඒ වගේම මෙම පණිවිඩය තවත් කෙනෙකුට ෂෙයා කර ඔබත් සුභාරංචියට හවුල්කාරයෙක් වන්න. ජේසු පීටයි. සුභම සුභ රාත්‍රියක් කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිරි ගිනේ නතර ප්‍රාස යහපත් සුන්දර දවසක් නිම කරන්නට දෙවියන් වහන්සේ මෙලෙස ඔබට කරුණාව දුන් නිසා දෙවනාස අපි ප්‍රශංසා කරනවා. මම දන්නවා අද දවසේත් ඔබ විවිධ අභියෝග විවිධ කාරණා තුළ දවසට මුහුණ දීලා ඔබ දවස නිම කරලා මෙලෙස දෙවියන් වහන්සේ අභිමුඛයේ සිටින බව තිවෙනදා වගේම අද දවසේත් අපි යාඥා කාරණා උදෙසා යාඥා කරන්නට ප්‍රථම අපි දෙවියන් වහන්සේගේ වචනේ යම් එළිදරව්වක් අපි බලලා අපි ආත්මය අපි අදහිල්ලෙන් අපි ශක්තිමත් කරගෙන පරණ සියල්ල පහව ගිය මෙන්න සියල්ල අලුත් වෙ තිබෙනවා. ඔබ යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ ලෙස ඔබ විශ්වාස කරපු මොහොතේ සිට දෙවියන් වහන්සේ අලුත් උපතක් ඔබගේ ආත්මයට උනාසෙ දුන්නා. ආමෙන්. හාලෙලූයා. උනාසෙ ඔබගේ ආත්මය අලුත් කරේ. හාලෙලූයා. මනුෂ්‍යයා කියන්නේ ප්‍රාණයක් ශරීරයක් තිබෙන ඒක තුල ජීවත් වෙන ආත්මය තමයි මනුෂ්‍යයා කියන්නේ. ඈ මනුෂ්‍යයාට කොටස් තුනක් තිබෙනවා. ප්‍රාණය ශරීරයේ ආත්මය. එතකොට ප්‍රාණයක් ඇතුව ශරීරයක් තුල ජීවත් වෙන ආත්මය තමයි මනුෂ්‍යයා කියන්නේ. ඒ නිසා ඔබගේ නැවත උපාදයෙන් ලැබුණේ ප්‍රාණයවත් ශරීරයවත් නොවේ ඔබගේ ආත්මය. ආමෙන්. හාලෙලූයා. ඔබගේ පරණ ජීවිතයේ සියලුම දේ තිබෙන්නේ ඔබගේ ප්‍රාණය තුල, ඔබගේ මතකයේ තුල, right? ඔබගේ මනස තුලයි ඒ සියල්ල තිබෙන්නේ. ඔබගේ ජීවිතේ ඔබ ඉගෙන ගත්ත දේ, ඔබගේ ජීවිතේ පුරුදු, ඒ කියන්නේ රිදවපු තැන්, වේදනා කරපු ස්ථාන, ඔබ ඉගෙන ගත්ත දේ, ඔබගේ දැනුම, මේ සියලු දේ තියෙන්නේ ඔබගේ මනස තුල. හැබැයි ඔබගේ මනස නෙවෙයි නැවත උපදින්නේ ආත්මය. ආමෙන්. හාලෙලූයා. ඔබගේ ආත්මයයි මේ ස්ථානයේ කතා කරන්නේ. පාවුල්තුමා කියන්නේ නැවත ඒ ආත්මය තමයි දෙවනසේ අලුත් කරේ කියලා. හාලෙලූයා. ඒ අලුත් මැවිල්ලක් ලෙසට දෙවනසේ පත් කර ඔබගේ ආත්මය. හාලෙලූයා. ඒ නිසා මේ රාත්‍රියේ ඔබට මට දෙවනසේ එළිදරව් කරන කාරණාව තමයි ඔබගේ මගේ ජීවිතය අපි දෙවියන් වහන්සේ දුන් මොහොතේ සිට මෙතෙක් ඔබගේ මගේ ජීවිතේ එන්නේ නැතිවෙච්ච සියලු දේ දෙවියන් වහන්සේ අලුතෙන් ගොඩනගන්න නිර්මාණය කරන්න උන්වහන්සේගේ හැකියාව දෙනවා. අපි බොහෝ වෙලාවට අපි මිනිස්සෙක් ලෙස මේ පොළවේ ජීවත් වෙන බොහෝ අයගේ ජීවන ක්‍රමය තමයි ඔවුන් සිදුවෙන සිදුවීම්, දකින්න දේ, ඇහෙන දේත් එක්ක ඔවුන්ගේ ජීවිතේ හැඩගස්වගෙන ඒ තුල ඔවුන් ගමන් කරන එකයි. ඔවුන්ගේ ජීවිතේ කුඩා කල සිට සිදුණු දේ, ඉගෙනගත් දේ හැම දෙයක් එක්කම ඒකට උන් අනුගත වෙලා ඒක තුල ජීවත් වෙන එක තමයි මිනිස්සෙක් ලෙස මේ පොළවේ කරන හැමෝම කරන ක්‍රමවේදය. නමුත් යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ කළ විශ්වාස කරපු මොහොතේ සිට ඔබගේ ආත්මය අලුත් වුණාට පසු කිතුනෝ ජීවත් වෙන්නේ මේ පොළවේ දකින්න, ඇහෙන සහ ඉගෙන ගන්න තොරතුරුත් එක්ක නෙවෙයි, කිතුනෝ ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනේ තිබෙන එළිදරව් ආත්මයට අරගෙන ඒක තුලින් පිටතට ඌගෙනා වූ ඒ චරිත ස්වභාවයත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ආමෙන්. මහා පුදුමාකාර එළිදරව්වා. ලෝක මිනිස්සු ජීවත් වෙන්නේ පිටතින් ගන්න දේ ඔවුන්ගේ ආත්මයට ඇතුළු කරලා ඒක තුල ජීවද. නමුත් කිතුනෝ ජීවත් වෙන්නේ දෙනස්සගේ වචනේ අභ්‍යන්තයේදීන මක්නිසාද? සුදාතුනස්සු මනුෂ්‍යගේ තුල සිටින්න හා ඒ එළිදරව්ව සමග ඔහු ජීවත් වෙන ක්‍රමවේදය හදා ගන්නවා. මෙන්න මේක තමයි කිතුනුවගේ ජීවිතය. ඒ නිසා දෙනස්සගේ වචනේ කතා කරන ආත්මයට එනිසා ඒක බුද්ධියටවත් ප්‍රාණයටවත් ඒක තේරෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ ඇදහිල්ල ඒ කිසිම තලයකට තේරෙන්නේ නැහැ. නමුත් ආත්මයෙන් අපි ප්‍රතිචාර දක්වලා දෙනස කියනවා අපි ප්‍රීතියෙන් අපි සතුටෙන් ඉන්නවා කියලා. නමුත් වාතාවරණයක් නැහැ හැම දෙයක් වෙන්න. සමහරට ඔබගේ පවුල තුල, ඔබ දකින දේ තුල, ඔබගේ සමාජය තුල ප්‍රීතිය කියන එකක් නැහැ. හැබැයි දෙනස කියන ඔබ ප්‍රීතියෙන් ඉන්න. හාලෙලූයා. අපි ප්‍රීතිය අපේ මනස අපි ඒකට අපි ඇතුල් වෙලා අපි ප්‍රීතියෙන් අපි හිතනවා. අපි හිතන විදිය වෙනස් වෙද්දී අපේ ජීවිතේ වෙනස් වෙන්න යනවා.
අන් මනුෂ්‍යන්ට වඩා අපේ ජීවිතේ සතුට දෙන්න යන මහත් නිසාද දෙවියන්ගේ වචනේ අපි මෙනෙහි කරද්දී උන්වහන්සේගේ වචනේ තුල ඒ සියලුම දේ උන්වහන්සේ අතුල් කර තිබෙන නිසා හාලෙලූයා හාලෙලූයා තේලිදරව් ඔබගේ මගේ ජීවිතේ ලබා ගද්දී දෙවියන් වහන්සේ ඔබගේ මගේ සත්‍යතාවයන් උන්වහන්සේ ඔබට මට එළිදරව් කරද්දී ඒ කාරණා තුල ඔබගේ මගේ ජීවිතේ ගමන් කරද්දී උන්වහන්සේ පුදුම දේ කරනවා ඒ නිසායි ඔබට මට අවශ්‍ය කරන වහන්සේගේ වචනය අපි බලමු රෝම පොතේ 12 2 කියනවා 12 වෙනි පරිච්ඡේදයේ 2 පදේ කියනවා නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවි දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත යුතු සම්පූර්ණ දේ කුමක්ද කියා දැනගන්නා පිණිස සිත අලුත් කර ගැනීමෙන් අන්‍ය ආකාරයත් වූ යලාමෙන් හාලෙලූයා මේ ස්ථානයේ කියනවා නුඹලා මේ ලෝකයේ ආකාරය සමාන නොවි සිත අලුත් කර ගැනීමෙන් තේරුණාද සිත අලුත් කර ගැනීම මේ ලෝකයේ ආකාර සමාන නොවේ සිත අලුත් කර ගැනීම අපි හිතන විදිය වෙනස් කරන්න කියනවා සිතයි ඒ ආත්මය අලුත් කර ගන්න කියන්නේ ඒ නිසා දෙනස්සගේ වචනේ තුල ඔබට මට කියන එහෙනම් මේ ලෝකයේ තියෙන ක්‍රමවේදයට එහයි නුයි ඔබයි මා ජීවත් වෙන්නේ ලෝකයේ කියනවන යම් දෙයක් වෙනස් කරන්න බෑ කියලා අපි කියන්නේ නෑ යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ වෙනස් කරන්න පුළුවන් කියලා. එයි අපි නව මැවිල්ල. අපි දෙනස්සගේ වචනෙන් අපි උපාදින වුණා. දෙවියන් වහන්සේ මේ ලෝකයේ නිර්මාණය කරපු දෙවියන් වහන්සේ ඔබගේ මගේ ආත්මේ නිර්මාණය කරේ. උන්වහන්සේ ඔබට මට කතා කරද්දී උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතේ තත්ත්වයන් වෙනස් කරන්න උන්වහන්සේගේ වචනයට හැකියාව දීුණා. අපි දෙනස්සගේ වචනය අපි කතා කරද්දී අපේ ජීවිතයේ දේවල් වෙනස් වෙන්න යනවා. ඒ නිසා බොහෝ අය ජීවිතේ දුක් විඳින හේතුව ඔවුන් අතීතයේ සිදුණු දේත් එක්ක ඔවුන් ජීවත් වෙනවා. ඔවුන්ට සිදුණු දේ පවුල තුලින් සමාජය තුල ඔවුන්ගේ ජීවිතේට නොලැබුණු දේ නිසා ඔවුන් ජීවිතේ දුකෙන් ජීවත් වෙනවා. ඔවුන් මේ පොළොවේ සිදුණු දේත් එක්ක ඔවුන්ගේ ජීවිතය හදාගන්න. නමුත් කිතුනුවා කියන ඔබගේ මගේ ජීවිතීට වඩා වෙනස්. ඒකට වඩා 100% වෙනස් ජීවිතයක්. දෙනස්සේ වචනේ දීලා තියෙනවා. නෑ දෙවියන් වහන්සේ ඔබ මා සමග සිටීමේ උන්වහන්සේ තුල ඔබට මට විසඳුමක් තිබෙනවා. ඒ විසඳුමට ඔබගේ මගේ ජීවිතයේ ගේනමු. ඒ විසඳුමත් එක්ක ඔබගේ මගේ ජීවිතේ ගොඩනගමු. උන්වහන්සේ කියන මම නුඹේ පක්ෂයේ සිටින්නේ. උන්වහන්සේ කියනවා මම නැවත නුඹව නිර්මාණය කරේ මමයි. උන්වහන්සේ කියනවා දෙවියන් වහන්සේ කූ තැනත් එක ආත්මය කියලා. අපි නැවත උපදින අපේ ආත්මය දෙවියන් වහන්සේට අපි ඇතුල් වෙද්දී උන්වහන්සේගේ වචනෙට අපි විශ්වාසය අපි ඇතුල් කරද්දී උන්වහන්සේ කියන මම දරුවෙන්ට ඔබට බලය දී තිනා. ඔබ මා කියන්නේ දැන් දෙවියන්ගේ දරුවෙක්. බුද්ධියෙන් නෙවෙයි ඒ පරිවර්තනය ආත්මය තුලයි පරිවර්තනය වුනේ. අපි ඒක විශ්වාස කරමු. අපි ඒක තුල අපේ ජීවිතේ ගොඩනගමු. හාලෙලූයා. හාලෙලූයා. බොහෝ අයගේ ජීවිතේ වැරදුණු කාරණාම රාත්‍රිය ඔබට මතක් කරන දෙවියන් වහන්සේ. ඔබ බොහෝ අයගේ ජීවිත ඔබ ගත කරන්න ඔබගේ ජීවිතේ ඔබට පෙනෙන සහ ඔබට සිදුණු ජීවිතයේ අතීතයේ සිදුවීම් එක අද දවසේ ඔබට පෙනෙන මත ඔබ ජීවිතේ සතුට නැහැ ඔබගේ පවුල තුල සතුට නැහැ ඔබ ආර්ථිකේ වැටිලා ඔබ රෝගීව ඉන්නේ ඔබට සතුටක් නැහැ ඔබට සඵලත්වයක් නැහැ ඔබ ජීවිතේ බයෙන් දින්නේ මේ රාත්‍රියේ උනාසේ කතා කරනවා ඔබට ජීවිතේ අනාගතයක් නැහැ කියලා ඔබ හිතනවාද දෙනස් කියන ඒ ස්ථානෙ ඔබ එළියට එන්නේ දෙනස් කියන මම තුල ඔබට විසඳුමක් තිබෙනවා ඔබ මම විශ්වාස කරන්නේ මගේ වචනේ ඔබ අරගෙන ඔබ ඒක කතා කරපන් මාසේ ඔබට කතා කරන මේ රාත්‍රියේ හාලෙලූයා ඔබ එවැනි තත්ත්වයක් තුල යන කෙනෙක් නම් ඔබ දකින්න දෙවියන්ගේ ඇහෙන් ඔබගේ ජීවිතය දෙනස් කියන මම ඔබට ප්‍රීතිය දෙනවා මම ඔබට සමාදානය දෙනවා. ඔබේ පවුල මම සමාදානෙන් තියන්න යනවා. ඔබේ දරුවෝ මම සමාදානෙන් තියන්න යනවා. ඔබේ නිවස තුල මම පුදුම දේ කරන්නට උන්වහන්සේ කියනවා. රබාසේ, රබෝ ශාහෘසමයා. ඔබ දෙවියන් වහන්සේ විශ්වාස කරන මේ රාත්‍රිය තුල දෙවියන්ස ඔබට කතා කරනවා. උන්වහන්සේ ඔබට ආරාධනා කරන මේ රාත්‍රිය තුල එන්න මම වේ ළඟට. මම තුල ඔබට නිදහස තිබෙනවා. නුඹ හිතන හැම දෙයක්ම වයින් කරන්න. නුඹ මේ ලෝකෙ මම වෙන් කරගත්තා. ඔබ මටම කියලා මම දරුවෙක් ලෙස මම තෝරගත්තා. නුඹ මම කියන ජීවිතය තුල ජීවත් වෙන්න මගේ වචනේ ඔබ මෙනෙහි කරපන් ඒ වචනේ මෙනෙහි කරලා ඒක ඔබගේ ජීවිතේ ඔබ ප්‍රකාශ කරපන් උන්වහන්සේ කියන මම ඒක තුල දෙයක් නිර්මාණය කරන්නට නා උන්වහන්සේ නැති වුණු සියලු දේ අපේ ජීවිතේ නැවත නිර්මාණය කරන්නට නා අපි කතා කරපු වචන අද ඉඳලා අපි වෙනස් කරමු අපි හිතපු විදිය වෙනස් කරමු අපි කියමු ස්වාමී ඔබට ස්තුති ඔබ මගේ ජීවිතේ දෙන්න යනවා සුවය සමාදානයේ ආශිර්වාද නිසා ඔබට ස්තුති කරන තාතේ හාලෙලූයා රබසේ කමෂයියා යන ඔබට ස්තුති කරනවා පියාණනි ස්වාමී මේ හැම කෙනෙම ජීවිත වහන්සේ මේ රාත්‍රිය අතගසන නිසා
Swanu nevato buasu padino bagi darules re mepulu untabati binisa suti tante bagi wacini lidra unga atmir dinne tante ina watara wenasune yesus swahasi name ada dawsi amkine pidane yaman karna wada asamadane dukenga makan yesu ge name prakash genawa etale yang kadenawa etatyan wenasuna yesu ge na raba sika ruje pratuli kalamaya bakina mama numba udesai kurusiyete giye nubo nidahas karabinsa mama kurusiye nevato nagita raba sika ruya saturage silu bale Mama binasa kara, bermagi darua. Mama ini berpilih turu dene. Mama ini berjiwa binasa kara. Nunuhasi kena. Swami ini yang kene titta kama tulu meratri gaman karna wajah. Ati ite sidu nu detek, wong jiwa binden wajah. Yesus ke nama. Obag samadhan ya atme. Eh hamba kene berjiwa temata nidahas kena. Buang si ataga sana. Yang kene krogi wae. Swami ini meratih itu, obag suwe mata nidahas kena piannya. Obag samadhan ini dende, suba ninda dende, swami nu dasen nakirinde. Eh hamak kene itu makarunawa dende kila. Mayaashna kene Yesus Swahan segi bernama. Amin, amin.